තක වෙන බ්‍රහස්පද පියොමිලත් එක්ක දැන් සුවාරණ පිළිබඳ කතා කරනකොට අපේ සුවය ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනවා සහ අපිට ඉක්මනින් ප්‍රතිකාර කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා සහ ඉක්මන් සුවය ලබා ගන්න තමයි අපි හැමෝගෙම පරමාර්ථය බවට පත් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි වෙනුවෙන් විශේෂ වෛද්‍ය ක්‍රමයන් ඔබට හඳුන්වා දෙන්නේ. විශේෂයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුකූලව අපි කොහොමද අපේ නිරෝගීකම රැකගන්නේ, අපේ සුවය අපි රැකගන්නේ කෙසේද කියන වගේ තමයි අපි දවසේදී ඔබ දැනුවත් කරන්න සූදානම් ඉන්නේ. මේ විශේෂාංගයෙන් අපි ආරම්භ කරනවා අද අපේ විශේෂාංගය සුවරණ. සුවාන විශේෂාංගයේ වෙනුවෙන් අපි බොහොම ගෞරවණීයව පිළිගනු ලබනවා දෙහිවල රජයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථානාභාර වෛද්‍ය නිලධාරිණී හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය. අයිබන් වෛද්‍යතුමිය සුබ දැසනයි. අයිබෝන්. අපි විශේෂයෙන් අද දවසේදී කතා බහ කරන්න සූදානමින් ඉන්නේ මේ ගොඩක් වෙලාවට වයසට යනකොට වෛද්‍යතුමියනි මේ බැලන්ස් එක නැති වෙනවා. අපි කියනවා සමබරතාවය නැතිවීම. එතකොට නැත්තම් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා වැඩිහිටි කාන්තාවන් හෝ පුරුෂයන් වෙන්න පුළුවන් වේවුලන ස්වභාවයක් අපි දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් උඩදී අපි හැමෝටම හිතන කාරණයක් තමයි මේ ස්නායු රෝග තත්ත්වයක් කියන එක තමයි සහ එවැනි ලක්ෂණද පෙන්නුම් කරන්න කියන වගේ අපි බොහෝ විට ගැටලුවක් බවට පත් වෙනවා. වෛද්‍යතුමියගෙන් අපි අහලා දැනගන්නට කැමතියි. දැන් මේ සමබරතාවය නැතිවෙන එක, එතකොට වේවුලන ස්වභාවයක් ඇතිවෙන එක, මෙවැනි තත්ත්වයන් මේ ස්නායු රෝග ලක්ෂණයන් පෙන්නුම් කරනවාද, එහෙමත් නැත්නම් කුමන තත්ත්වයක්ද කියලා අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඔව්, අපේ මොළය ගත්තොත් අපේ මොළේ තියෙනවා අපේ ස්නායු පද්ධතිය බෙදෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය, පරයන්ත ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකකට. මේ මධ්‍ය ස්නායු පද්ධතියට අයත් වෙන්නේ මස්තිෂ්කයේ සුෂුම්නාව කියන කොටස් දෙක. මෙතනදී මේ සම්බන්ධව, ඒ කියන්නේ අපේ මධ්‍ය ස්නායු පද්ධතිය ඇති වෙන වෙනස්කනොත්, ඒ කියන්නේ පරයන්ත ස්නායු පද්ධතිය ඇති වෙන, ඒ කියන්නේ අපේ අවයව දක්වා දුවන ස්නායු වල වෙනස්කනොත් නිසා ඇති වෙන වෙනස්කම් වලට රෝගී තත්ත්වයන්ට අපි කියනවා ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග කියලා. ඉතින් අපි ප්‍රධානව ගත්තොත් මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වෙන වෙනස්කමක් නිසා එන තත්ත්වය තමයි මේ පාකින්සන් කියන රෝගී තත්ත්වය. ඒ වගේම මේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වෙන වෙනස්කම් වලට ප්‍රධාන ලෙසම බලපාන්නේ අපි පාකින්සන් රෝගය ගත්තොත් ඒ වගේ ස්නායු වල රූප සටහන බලන්න පුළුවන්. දැන් පුළුවන්. හරි. අපි රූප සටහනත් එක්කම කතා කරමු. එතකොට බොහෝ පැහැදිලි වේ. අපේ පාකින්සන් රෝගයට ගොඩක් බලපාන්නේ අපේ මස්තිෂ්කය, ඒ වගේම අනු මස්තිෂ්කය කියන කොටස, ගැංග්ලියන් කියලා කොටසක් තියෙනවා. එතන ඒ ස්ථානයේ තිබෙන ස්නායු වල, නියුරෝන වල ඇතිවන ඩොපමින් කියන සංයෝගයේ දුර්වලතාවයක් හින්දා තමයි පාකින්සන් රෝග ලක්ෂණ ඇති වෙන්නේ. අපිට රෝග ලක්ෂණ පිළිබඳව කතා බහ කරනකොට වෛද්‍යතුමනි රූප සටහනකුත් තියෙනවා. අපිට පාකින්සන් රෝගී තත්ත්වයේ ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව කතා කරන්න පුළුවන්. පාකින්සන් රෝගියෙකුගේ රෝගී තත්ත්වයකට එළඹෙන කලින් එයාට මූලිකවම අර මුලේ වෙනස්කමත් එක්ක එයාට මූලික වෙන වෙනස්කමක් තමයි මහපට ඇඟිල්ල වෙවුලීමක් වගේ තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේ මේ වෙවුලීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා එයාගේ ඇඟිලි පහම වෙවුලන තත්ත්වයට, ඒ වගේම මුළු අතම වෙවුලන තත්ත්වයට. ඒකත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණොත් අත් දෙකම, ඒ වගේම පාද දෙකම වෙවුලන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම මේ මුහුණේ ස්වරූපය වෙනස් වීමක් ඇති කරනවා. අපි කියනවා අර ෆේස් මාක් එක, ඒ වගේ අර වෙස් මුණක් වගේ නිකන් වෙනසකට භාජනය වෙනවා. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් යාලට ගොත ගැසීමක් ඇති කරනවා. ගොත ගැසීම, ඒ වගේ මලබද්ධය, ඒ වගේම අකුරු ලියන්න මූලික ලක්ෂණ විදිහට අකුරු ලියනකොට අකුරු ලියා ගන්න බැ, අකුරු නිකන් වෙනස් වෙන තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම සමබරතාවයේ බිඳී යනවා ප්‍රධානම ලක්ෂණ, ටිකක් මා විස වෙනවා වගේ, වැටෙන්න යනවා වගේ කියනවා. මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් උග්‍ර වුණොත් ඒ පුද්ගලයාට තවත් කෙනෙකුගේ ආධාරයක් නොමැතිව ඇවිද ගන්න බැරුව යනවා. ඒ වගේම එකවර පුටුවෙන් නැගිටීමේ අපහසුතාවයක් ඇති කරනවා. මේ වගේ රෝග ලක්ෂණ අපි මූලිකව හඳුනා ගැනීම තුළ අපිට පාකින්සන් රෝගය හඳුනා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. ඔබටත් පුළුවන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ඔබටත් ප්‍රතිකාරමයන් කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන නැමැතුමක් ලබා දෙලා ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගෙන දිනයක් වෙලාවක් වෙන් කරගෙන වෛද්‍යතුමිය මුණ ගැහෙන ඔබට පුළුවන්කමක් ලැබෙනවා. 0112 63 77 40, 0112 63 72
Dan Parkinson roge wage beulana gatiya samabarataway bindiyana rogi tatta tawa bohomayak tiyenawa api multiple sclerosis kiyala kiyenawa sclerosis kiyana tattayak tiyena etanadi wenne ape mole ekeni apita අපේ ශරීර අපේ සිරුරේ සෑදෙන ප්‍රතිදේහ වල යම් කිසි හේතු වෙන ගැටලුවක් නිසා ඒවා මධ්‍ය ස්නායු පද්ධතියේ යම් තැන් වල තැම්පත් කිරීමක් ඇති වෙනවා කැලැල් ඇති කිරීමක් ඒ නිසා අපිට සම්බරතාවයේ බිඳී යාමක් ඒ වගේම වැටෙන්න යන ගතියක් අපිට දකින්න පුළුවන් ඒ වගේම සමහරක් වෙලාවට අපේ සර්වයිකල් මේ අපේ බෙල්ලේ ඇතිවන ස්නායු වල යම් කිසි තෙරපීමක් නිසා අපිට සම්බරතාවයේ නැතිවීමක් අත වේවුලීමක් ඒ වගේ තත් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ආගාතය වැනි තත්ත්වයන් අපේ මොලේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමක් කැල්සියම් තැන්පත් වීමක් වගේ තත්ත්ව ඇති වෙනකොට ආගාතය වැනි තත්ත්වයන් වලට අපි ඒකට අපිට සැක සහිතයි මේ කොයි මොහොතක අපිට ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්ද කියලා එවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රථමත් විසින ගතියක් ඒ වගේම අපිට සම්බරතාවයේ නැතිවීමක් ඇති වෙනවා ඒ වගේම එවැනි තත්ත්වයන් වලට මුහුණ දීපු කෙනෙකුට වුණත් ඒ සම්බරතාවය පිළිබඳ ගැටලු ඇති වෙනවා වෙවිලීම වගේ ඒ වගේම අපිට මේ සම්බන්ධව මොලේ ඇති වෙන වෙනස්කම් නිසා අපිට ඇති වෙන්න පුළුවන්. හැබැයි පාකින්සන් රෝගියෙක්ගේ ක්‍රමක්‍රමයෙන් එයාලගේ තියෙන පියවර පහක් විතර යන ඉදිරි ගමනක් පාකින්සන් රෝගියෙක්ගේ විශේෂයෙන් අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් ඒ තත්ත්වයේ වර්ධනය වීමක් එක්ක මට කියන්න අමතකුණා ගිලීමේ අපහසුතාවය ඇති වෙනවා. ඒ වගේම ඩිමෙන්ෂියා වැනි රෝග ලක්ෂණ ඇති කරනවා. අමතක වීම වගේ ඒ වගේ නිින්ද නොයෑමේ ලක්ෂණ මේ වගේ ක්‍රමක්‍රමයෙන් අර කාගේවත් ආධාරයක් නොමැතිවම ඉන්න බැරි තත්ත්වයක් පාකින්සන් රෝගී තත්ත්වවලදී ඇති වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට විනිශ්චය කරගන්න පුළුවන් MRI පරීක්ෂණවලින්. හොඳයි. ඒ විදිහට අපි කතා කරනකොට පාකින්සන් රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍යතුමිය දැන් පසුගිය කාලේ COVID-19 තත්ත්වයත් එක්ක COVID-19 ත් එක්ක ගොඩක් වෙලාවට අපි පුංචි බයක් ඇති කරගත්තනේ නේද? නමුත් දැන් එන්නත ලබා දීමත් එක්ක ටික බිය ටිකෙන් ටික අපේ හිතෙන් පහව යන ගතියක් අපි දක්නට ලැබෙනවා. නමුත් COVID-19 තත්ත්වයත් එක්ක COVID-19 වැළඳුණු රෝගීෙක්ට හෝ එහෙම නැත්නම් මේ ලක්ෂණයන් පෙන්නුම් කරපු කෙනෙක්ට පසු කාලීනව අපි කතා බහක් තිබුණ අතුරු ආබාධයන් විතර ස්නායු රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා මෙහි යම් සත්‍යතාවයක් තියෙනවද වෛද්‍යතුමනි? ඔව්. යුරෝපයේ කරන ලද යම් පරීක්ෂණවලින් සොයාගෙන තියෙනවා 95%කට වැඩි පාකින්සන් වැනි රෝගී ලක්ෂණ මත වෙන්න පුළුවන් COVID-19 ආසාදනය වුවන්ට කියලා. ඉතින් මම කියන්න කැමති දැන් ඒ වගේ අයටත් බහුකාලීනව ගිලීමේ අපහසුතාවයේ සමබරතාවයේ බිඳී යාමක් ඒ වගේම වේවුලන ඇඟ ඇතුලෙන් වේවුලන තත්ත්වයක් කියනවා පර නැති ගතියක් කියනවා මේ වගේ තත්ත්ව ඉතින් අපිටත් ඇවිල්ලා කියනවා. ඉතින් මෙවැනි තත්ත්වයකදී හෝමියෝපති ප්‍රතිකාරවලදී මම කියන්න ඕනේ හෝමියෝපති ප්‍රතිකාර COVID-19 වැනි රෝගී තත්ත්වන් වලට ඒවා වැළඳීමට ප්‍රථම වළකා ගැනීමට ප්‍රථම කියන්නේ COVID-19 හැදෙන කලින් එය වළකා ගැනීමට අවශ්‍ය ප්‍රතිශක්ති කරන ඖෂධ හෝමියෝපති වල තියෙනවා. ඒ වගේම එය යම් කිසි කෙනෙක් වැළඳුණාද ඒ වැළඳිච්ච කෙනෙකුට පාවිච්චි කරන හෝමියෝපති ඖෂධ තියෙනවා. ඒක කිසි අතුරු ආබාධයක් නැතුව ඉක්මනින්ම ඒව සුව කරන. ඉතින් අද අපේ ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ හෝමියෝපති තියෙනවා කියලා. නමුත් හෝමියෝපති කියන වචනේ තුලම තියෙන ප්‍රතිශක්ති කරන වර්ධනය කියන තේමාව. ඒකේ මූල ධර්මය. ඉතින් මූල ධර්මය තියෙන එකම වෛද්‍ය ක්‍රමයක්
homeopathy. Iting ada namut eka gilhi yana tatya tino COVID-19 walata namut homeopathy ausada pawichchi karana aya ada etul honda pratishaktikaranayak kathuwa un jeevath wenawa nobiyawa. Hondai athuru abada walin thorawa obata puluwankamak labenawa visheshayenma api katha baha karana maatrukawan osse obata puluwankamak labenawa visheshayenma me vaidya kramaya pilibanda obata dana kiya ganna hakiyawak labenawa homeopathy vaidya kramaya pilibanda athuru abada walin thorawa obata puluwankamak labenawa nisi pratikarayan laba gana obe nirogi bhavaya rakaganna obata navata athara durakathana ankayan laba dennang e osse obata puluwankamak labenawa vaidyathumiya muna gahila obe nirogi kama rakagannat obata avasthawa labenawa 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 67 68 69 70 71 72 73 74 75 56 67 78 89 90 91 92 93 94 95 96 97 98 මෙවැනි රෝග ලක්ෂණයන් පෙන්වුම් කරොත් එහෙම ඒ කෙනාට අත මේ රෝගෙන් සුවය ලබා ගන්න හැකියාවක් ලැබෙනවද දැන් සාමාන්‍යයෙන් අවුරුදු 80ක් කියන්නේ බොහෝ වෙලාවට අපි වයස් සීමා වික්මවා ගිහපු කෙනෙක් ඉතින් එවැනි අයටත් අපිට සුවය ලබා ගැනීම හැකියාවක් තියෙනවද කියලා බොහෝ විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඒකටත් නිසි උපදෙස් ලබා දෙමු ඔව් 100%ක්ම සුවය ලබා ගන්න බැරි වුණත් තමන්ගේ වැඩපළ කරගෙන කිසිම වේදනාවක් නැතුව තව කාටවත් බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේදී මෙවැනි පාකින්සන් රෝගීන්ට කිසිම වයස් භේදයක් නැහැ බොහොමයක් අපි ළඟට එන්නේ අවුරුදු 60 ඉක්මවූ අය 60 70 80 අය මම මේ රූප සටහනකුත් ඔව් අපිට රූප සටහන බලන්න පුළුවන් කමක් ලැබෙනවා ඒ කියන්නේ ඒ අවුරුදු 79 79 80ට කිට් වෙලා තමයි යම මල් ළඟට ආවේ මේරි අම්මා කියලා. නමුත් මේ අම්මා එනකොට ඒ කියන්නේ කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම වෙවුලන ගතිය තදින්ම තියෙනවා. දුව අල්ලගෙන තමයි ආවේ. ඒ වගේම මේ ඩිමෙන්ෂියා තාත්ත මොකද පාකින්සන් රෝගියෙක් එයාගේ තුන්වෙනි ස්ටේජ් එක පහ වෙනකොට අමතක වෙන ගතිය ඒව ඇති වෙන එකට අපි කියනවා ඩිමෙන්ෂියා කියලා. ඉතින් කිසි දෙයක් මතකයක් නැතුව ඒ වගේම එයා විකාර කතා කරනවා. මේ මොනවාද බිත්ති වලින් මිනිස් වෙනවා කියනවා, ගේ ඇතුලේ වේය දුවනවා කියනවා, කූඹි දුවනවා කියනවා. ඒ වගේ අර අර මානසික රෝගී තත්ත්වයකටත් පත් වෙලා තිබ්බේ. ඉතින් මේ අවුරුදු දැන් 80කට කිට්ටුවම් අපේ ප්‍රතිකාර වලින් හැබැයි එයාගේ දුව මට කියන්න ඕනේ හොඳ අපි කියන ප්‍රතිකාරය වගේම සත්කාරය තියෙන්න ඕන කියලා. ඒ වගේ හොඳම විදිහට ඒ සත්කාරය අම්මට දුන්නා. ඒ තුල දැන් හැබැයි අවුරුදු එකමාරක් විතර ගියා. නමුත් ආපු තත්ත්වයට වැඩිය 95%ක් විතර හොඳ තත්ත්වෙන් ඒ අම්මා ඉන්නවා. දැන් හැම දෙයක්ම අනික ප්‍රධානම දේ තමයි කියන්න ඕනේ බටහිර ඖෂධ කාලයක් තිස්සේ භාවිතා කර කර හිටියා. නමුත් මේ වන විට කිසිම බටහිර ඖෂධයක් භාවිතයෙන් තොරව ඒ අම්මා ඉතා නිරෝගීව තමන්ගේ වැඩ කටයුතු කරගෙන හොඳින්ම ඉන්නවා පාකින්සන් රෝගී තත්ත්වයෙන් මිදිලා. හොඳයි. ඉතින් ඔබටත් අර අපි මතක් කර දුරකථන අංකයන් වලට දුරකථන ඇමතුමක් ලබා දෙන හොමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන නිසි වෛද්‍ය උපදෙස් ඔබට ලබා ගන්න නිසි ආකාරයෙන් හරියාකාරව ලබා ගන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබේවි හොමියෝපති වෛද්‍ය ක්‍රමයට ඔබ යොමු වුණොත්. අපි අද දවසේදීත් කතා කරන්නේ විශේෂයෙන්ම හොමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුකූලව ඔබ පාකින්සන් වැනි රෝග තත්වයකින් පෙළෙන කෙනෙක් නම් ඔබට කොහොමද සුවය ලබා ගන්නට හැකියාවක් ලැබෙන සහ මෙහි රෝග ලක්ෂණයන් කුමක්ද කියන එක ඔබ දැනුවත් කිරීම තමයි අද දවසේ අපේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. වෛද්‍යතුමිය දැන් අපි පාකින්සන් රෝග ලක්ෂණ ගැන කතා කරා. මේකට විශේෂම හේතු කාරණා බවට පත් වෙනවා කියලා ඔබතුමිය සඳහන් කරන්නේ මේ ස්නායුවල තියෙන දුර්වලතාවයන් යම් යම් දුර්වලතාවයන් කියලා. වෛද්‍යතුමිය අපි තවදුරටත් වැඩිපුරම ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නට සහ ඒ පිළිබඳ කතා බහ කරන්නට අවශ්‍යතාවයක් තියෙනවා. අපි පාකින්සන් රෝග ලක්ෂණ පිළිබඳ සහ පාකින්සන් රෝගේ තත්ත්වය පිළිබඳ තමයි අපව දැනුවත් කරමින් සිටියේ. වෛද්‍යතුමිය අපි කතා කරමු දැන් පාකින්සන් රෝග තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් නම් එවැනි රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් හන්දිපත් වේදනාවත් ඒ සමග මෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා සහ ඒකටත් අපිට ප්‍රතික්‍රමයන් කරන්නට හැකියාවක් තියෙනවද මේ පාකින්සන් රෝගීටම ප්‍රතික්‍රමයන් කරන ගමන්ම කියලා අපි කතා කරමු. ඔව් පාකින්සන් රෝගියෙක්ගෙන් 80%ක්ම මම දකින්නේ නැන අම්මලා තාත්තලාගෙන් ඒ හැම කෙනෙක්ම
හඳි පත්තල වේදනාවක් නැත්තේ නැහැ. බොහොමයක් කයගේ බැලුවොත් පාද ඇද ගහලා ඒ වගේම කාටිලේජ් ගෙවිලා ඒ වගේම බෙල්ල කැක්කුම මේ පාකින්සන් රෝගී තත්ත්වෙදී අපි ක්‍රමක්‍රමයෙන් අපේ කශේරුකා පද්ධති අස්ථි පද්ධති දුර්වල වෙලා අපි නැවෙන තත්ත්වයකට පත් කරනවා. නමුත් මේ ඇයිට කාලයක් තිස්සේ තියෙන ඒ ආතරයිටිස් රෝග ලක්ෂණත් මේට එකතු වීමක් තියෙනවා. ඉතින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තුලදී ඕනම හෝමියෝපති වෛද්‍යවරයෙක් ළඟට ගියාම එයාගේ මුළු ශරීරයමයි ඔවුන් නිරීක්ෂණය කරන්නේ. ඉතින් අපි නිරීක්ෂණය තුලින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ අපි සියලු රෝග ලක්ෂණ රෝග 10ක් තිබ්බත් ඒ රෝග 10ම අපි නිරීක්ෂණය කරලා ඒකට අවශ්‍ය කරන ඖෂධය රෝගියාට දෙන්නේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න. ඉතින් ආතරයිටිස් තිබ්බත් ඒ වගේම පාකින්සන් රෝගී ලක්ෂණ තිබ්බත් මේ ඇයිට හතිය තිබ්බත් ඒ වගේම නිින්ද නොයම් මලබද්ධය වැනි එවැනි රෝග ලක්ෂණත් වයසට යනකොට මේ රෝගෙත් එක ප්‍රධානව දරුණු තත්ත්වයට පත් වෙනවා. මේ හැම රෝග ලක්ෂණයකටම හෝමියෝපති මූල ධර්මය තමයි රෝග ලක්ෂණයට සමාන ඖෂධය දීම තුළ රෝග මූලයේ නැතිව යාම. ඒ රෝග ලක්ෂණයක් කියලා අපි දකින්නේ නික රෝගියාගේ රෝගයේ තියෙන සංඥා මාර්ගයක් විදිහට. ඒ වගේ අපි දකිනවා අපි ළඟට එන රෝගීන්ට ඒ නියමිත ඖෂධය සම්බන්ධව දීම තුළ ඔවුන්ගේ රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් නැතුව යනවා. සමබරතාවයක් නැතුව එන අම්මා තාත්තා ඊළඟට සමබරතාවයකින් හොඳට එයා ඇවිදගෙන එමේ හැකියාව වෙනවා. කවුරුත් අල්ලන්නේ නැතුව හොඳට එනවා. ඒ වගේම අර කෑම අරුචිය නිතර කෑම අරුචියට වගේම කෑම ගිලින්න බැරි ගතිය එනවා. ඉතින් යා දැන් ටික ටික කෑම ගිලින්න පුළුවන් තත්ත්වයට එනවා. ඒ වගේම වේවුලන ගතිය ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. මේ හැම දෙයක් තුළම අපි පාලනයකට නෙවෙයි හෝමියෝපති වල ප්‍රතිකාර තියෙන්නේ. ඒකේ රෝග මූලයට. එහෙනම් අර වේවුලන ගතිය නැති වෙනවා කියන්නේ සම්බරතාවෙන් සම්බරතාවයක් ඇතුව ඇවිදින්න පුළුවන් වෙනවා කියන්නේ ඒකට රෝග මූලයට හේතු වෙච්ච ඩොපමින් සංයෝගය ඒ ස්නායු මොලේ ස්නායු සෛල තුළ නැවත ගොඩ නැගීමක් හට ගැනීමක් ඇතිවෙනවා බව අපි සිතනවා. ඉතින් මේ තුළ මේ ක්‍රියාකාරීත්වය තුළ රෝග මූලයේ නැතිව යාම තුළ අර රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් නැතිව යනවා. ඉතින් ඒ සම්බන්ධ ඕනම රෝගියෙකුට මේ රෝග ලක්ෂණ නැතිව යාම තුළ පූර්ණ සුවයක් හෝමියෝපති ප්‍රතිකාරවල තුලින් ලබා ගන්න පුළුවන්. හරි. ඔය පූර්ණ සුවය ලබා ගන්නට වෛද්‍යතුමිනේ විශේෂයෙන්ම අපි වෛද්‍ය ප්‍රතිකාරයන් අතරතුරේදී නිසි ආහාර රටාවකට පුරුදු වෙන්න අවශ්‍ය වෙනද සහ නොගත යුතු සහ ගත යුතු ආහාර වර්ග තියෙනවද? ඔව්. හෝමියෝපති ප්‍රතිකාර හෝමියෝපති කියන මේ ප්‍රතිකාරයට නෙවෙයි ඖෂධවලට නෙවෙයි නමුත් එයාලගේ මේ වයසත් එක්ක ඒ වගේම මේ ඇතුලාන්ත කොටස් නැවත සෛල වර්ධනයකට බාධා කරන මේ නොගත යුතු ආහාර කීපයක් මම හැම රෝගියෙක්ම දැනුවත් කරනවා. විශේෂයෙන් මම කියනවා ඉතින් කොස්දෙල් වම්බටු මෑකරල් මුං ඇට වගේ වාතය විසින කෑම කන්න එපා කියලා ඒ වගේ විශේෂයෙන් අලපරිප්පු මොකද මම ඒක අත්දැකීමෙන්ම දැක්ක පරිප්පු කන පාකින්සන් රෝගීන්ව ඒකේ එයාලගේ සම්බරතාවයේ වෙවුලීම වැනි තත්ත සුව කරන්න අපහසු බව කුමක් හෝ ඒකේ ලොකු බලපෑමක් තියෙන බව මගේ ඒකේ නිරීක්ෂණවලදී මට දැනුණා. ඉතින් ඒ කෑම නොකා ඒක හරි පිළිවෙතේ විදියට කරනවා නම් ඒ වගේම නියමිත ආකාරයට දෙන හෝමියෝපති ඖෂධ භාවිත කරනවා නම් හැබැයි ඉවසීමයි අවබෝධයයි විශ්වාසයයි තුනම තියෙන්න ඕනේ. රෝගීන් 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාම සුවන ආකාරය ඒ දෙන සත්කාරය අනුව කාල තුනක් වෙනවා කවද. ඒක තමයි මම ඊළඟට අහන්න හිටියේ කොපමණ කාලයක් යනවද මේ රෝගිය සුවය ලබන්නේ කියලා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවද? ඔව්. හැබැයි මම ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව මම දකින ඕනම රෝගියෙකුට දවස් 5 පහු වෙනකොට සති දෙක යනකොට එයාලගේ මූලික සුවවීමේ රෝග ලක්ෂණය අපි දකිනවා. ඒ කියන්නේ පොඩ වේවුලීමේ අඩු ගතිය ඒක දවස් 5 දවස් 14 යනකොට අපි දකින දෙයක් මේ සුවවීම ආරම්භ වුණා කියන එක. ඉතින් නමුත් 10 දෙනෙක් ආවොත් 10 දෙනාගේ කාලයන් 10ක්. ඉතින් හරි විදිහට ඒක කැප වෙලා කරනවා නම් මේ පාකින්සන් කියන රෝගී තත්ත්වය කුමන වයසක තත්ත්වයක වුණත් මොකද මම දකිනවා රෝගියට වඩා පීඩාව විඳින්නේ රෝගියා ළඟ ඉන්න එක්කෙනා පාකින්සන් රෝගියෙක් ගෙදර ඉන්නකොට. ඉතින් මෙවැනි මොකද අධික කේන්තියක් යනවා නුරුස්සන ගතියක් යනවා ඒ වගේම එයා වෙනුවෙන්ම කැප වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ තත්ත්වයන් උඩ යම්කිසි කෙනෙක් නිවැරදිව හෝමියෝපති ප්‍රතිකාරයත් එක්ක ඒ සත්කාරයත් කරනවා නම් ඒ නොගත යුතු ආහාර වලින් වැළකීලා ඒ විදිහට විශ්වාසයෙන් යුක්තව කරනවා නම් මං හිතනවා හැම පාකින්සන් රෝගී අම්මා තාත්තා කෙනෙකුටම ඒ වගේ මට කියන්න ඕනේ චූටි දෙයක් අද වැඩිහිටි අවුරුදු 50-60 වගේම ඒට අඩු මේ කට්ටියටත් මේ
Parkinson roge velandila tiyenawa ithi api langata eveni aya bohoma aya taruna pirissa enawa ada engulonta kiyena young onset Parkinson disease kiyala eka wenama kotasa namuth eka Parkinson ithin ada me wedihiti parshaya vitarak neme taruna parshayat me roge rogeta godurela tiyena ithin me deparshamayetama kumana vayas mattamaka hitiyat homeopathy pratikara walin Parkinson roge sita 100ක් නැති වුණත් Tamange වැඩ කටයුතු කරගෙන Tamange රැකියාව කරගෙන Tamange එදිනෙදා කටයුතුත් එක්ක සතුටින් එයාලට ජීවිතය ගත කරන්න හොඳ පූර්ණ සුවයක් ළඟා කරගන්න පුළුවන් මේ හෝමියොපති ප්‍රතිකාර තුලින්. අද සමාජයේ බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. ඇත්තට මේක දැනුවත් කරන්න ඕනේ මෙවැනි අගනා වෛද්‍ය ක්‍රමයක් මෙහෙතුත් පාවිච්චි කරන්න හරිම ලේසි. ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න ලේසි. ඒ වගේම පහසුයි. ඉතින් මේ ගැන දැනුවත් වුණොත් Tamange දෙමව්පියන් මේ රෝගී තත්ත්වෙන් ගලවා ගන්න පුළුවන් හෝමියොපති ප්‍රතිකාර තුලින්. නිසි හෝමියොපති හෝමියොපති ප්‍රතිකාරයන් ඔබට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා වෛද්‍ය තුමේ මොන ගැහුණොත් සහ අතුරු ආබාධ වලින් තොරව ඔබටත් නිරෝගීකම රැක ගන්නට ඔබේ නිරෝගී සුවය ලබා ගන්නට ඔබට හොඳ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳ ඔබ බොහෝ විට දැනුවත් වීම නැති නිසා තමයි අපි දැනුවත් කරන්නේ වෛද්‍ය තුමේ විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් දැනුවත් කරන්නේ මේ පිළිබඳ ඔබ දැනුවත් කරලා ඔබේ නිරෝගීකම වඩා වඩා ඔබට තහවුරු කර ගැනීමට අවස්ථාව ඔබට සලසා දන්නේ හෝමියොපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍ය තුමිය ඔබට මුණ ගැහෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන නැමැති ලබා දෙලා ඔබට පුළුවන් දිනයක් වෙලාවක් වෙන් කරගෙන වෛද්‍යතුමේ මුණ ගැහිලා නිසි වෛද්‍ය ප්‍රතිකාරයන් ඔබට ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. 0112 63 72 72 72 72 82 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
සහ වෙනත් රෝගීන් තියෙනවා නම් වෛද්‍ය ක්‍රමයේ වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුකූලව අතුරු ආබාධ වලින් තොරව නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා අද දවසේදී සුවන්න විශේෂාංගයේ වෙනුවෙන් අපත් සමග එකතු වුණු දෙහිවල රජයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථානාභාර වෛද්‍ය නිලධාරිනී හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමියට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී බොහෝ විට අපේ නිරෝගීකම ගැන බොහොම මනාවට දැනුවත් කරන්න අපත් සමගින් එකතු වුණාට අයිබෝන් වෛද්‍යතුමිනි අයිබෝන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.